මගේ තාත්තාට කියන්නේ ගුරුකම කියන්නේ පින්කම පින්කර ණයට කොයි පන්සලත් එකයි ගුරුවරු හොඳ ඉස්කෝලෙම හොයන්න ඕනේ නැහැ කියලා කිසිම ළමෙක් මිස්ස විශේෂ වුන්නේ නැහැ වැරද්දක් කරොත් හැමෝටම එකම විදියෙන් තමයි අපි බැලුනේ හැබැයි සමාජයට ගිහාම කලාවත් එක්ක බැඳිලා හිටපු ළමයි තමයි බොහෝ විට තමන්ගේ වෘත්තියේ හරිම මානුෂිකව කරන්නේ කියන එක මම නම් විශ්වාස කරනවා කොමාරිකල් සිසිලැති බබල් රෙදිසෝදන කොට ප්‍රොවයිඩ් මගින් සුදු ඇඳුම් සුසුදු කරයි බබල් රෝස लिंदक वतुर मत तनियम बुन्न बेरी गंगक वतुर मत तनियम गन्न बेरी मलक सुवंद मत तनियम विदिनु बेरी मगे गुरु तुमी सिहि वेन कोट इन्न बेरी सबै गुरुवरे कियन्ने अतिशय संवेदी ए वगेम आदरणीय चरितयक मे संवेदीत्वयै आदरणीयत्व एकम मे सबै गुरुवरेकुट पुलुवन् तमुन् अबुम इन्न दरुवन्व बहुम अपूर्वट कियव गन्नट මේ විදිහට කියව ගන්න එක් එක් දරුවන්ගේ අනාගතය විවිධාකාරයෙන් නිර්මාණය කරන්නට මේ ගුරුවරුන්ට හැකි වෙනවා ඒ වගේම මේ ගුරුවරුන් ඒ වෙනුවෙන් කැප වෙනවා ඇප වෙනවා අන්න එවන් වූ උත්තම ගුරු පරපුරකට පිදෙන චරණ ටීවී ගුරු උපහාරය ආදරණීය දිසාපාමුක් අද දවසේ අපේ ඒ ගුරු උපහාරය ලබන ගුරු තරුව මේ මැදිරියට කැඳවන්නටයි අපි දැන් සූදානම් වෙන්නේ आदरणीय दिशा पामुग अद दवसे अपे कथा नायिका वन्ने मेवन विट जीविते विश्राम सुयेन कल्गत करन सुभाषिनी हेट्टियाराच्चे गुरु मैनियन आयुबुवन् ओब तुमिट सुभाषिनी गुरु मैनियन गे ए गुरु भूमिकाव गेन कथा करन्नट सुभाषिनी मिश्गे ए शिष्य परपुर नियोजने क्रमें අපිත් එක්ක කතා බස් කරන්නට ඇවිල්ලා ඉන්නවා තවත් ගුරුතුමියක් සරණිද අල්විස් කොළඹ රාජකීය විද්‍යාලයේ නර්තන ආචාර්යතුමිය සරණි ඔබවත් ආයිබෝන් කියලා පිළිගන්නවා සුභාසිනී මිස් දැන් ඉතින් සුභාසිනී මිස් ගැන මම අමුතුවෙන්ම හඳුන්ලා දෙන්නත් ඕනේ නැහැ නේද ඉතින් මේ රූපය දැක්කහම ලංකාවේ බොහෝ දෙනෙක් දන්න චරිතයක් වේදිකාවේ ගම දියණිය දයනන්ද ගුණවර්ධන මහත්මයාගේ නරිබෑනා නාට්‍යයේ ගම්මදුව
සමහර වෙලාවට මේ ගමදුවගේ ගුරු භූමිකාව ඇතැම්ම අය නොදැනී ඉන්නේ. අපි අද කතා කරන්න යන්නේ මෙන්න මේ ගුරු භූමිකාව. හොඳයි මිස් බොහොම තරුණ අවදියේ අවුරුද්දක අවුරුදු 20ක කෙල්ලක් විදිහට 1978 දී ගුරු වෘත්තියට පිවිසෙනවා. හැබැයි මුලින්ම පත්වීම හම්බ වෙනවා නිකවැරිටිය ප්‍රදේශයට. යන්න ටිකක් අදිමදි කරා. ඔව්. ඒ තින් එතකොට තමයි මගේ තාත්තා මං අට කියන්නේ ගුරුකම කියන්නේ පින්කම. පින් කරන අයට කොයි පන්සලත් එකයි. ඒකෙන් හින්දා ගුරුවරු හොඳ ඉස්කෝලෙම හොයන්න ඕනේ නැහැ කියලා. මගේ තාත්තා විදුහල්පතිවරේ. අම්මත් ගුරුවරියක්. ඉතින් මට ඇත්තටම මං හිතන්නේ දුෂ්කර පළාත්වල සේවය කරන්නේ වචන හරි පන්නරයක් වුණා කියලා. මං හිතනවා පෞද්ගලිකව ගුරුවරියක් හෝ ගුරුවරයෙක් ජීවිතේ එක්වදියක හෝ මේ ලංකාවේ පසුබිම ඇතුලේ නම් මේ දුෂ්කර පළාතක වැඩ කරන්න ඕනේ කියලා මිස්. මොකද අපේ රටේ සමාජ ආර්ථික ස්වභාවයේ ඊතරම්ම විෂමයි. මං හිතනවා මටත් ඇටි ඔබතුමී එක අත්දැකීමෙන් දන්න කෙනෙක්. ඔව් ඒ කාලේ ඇත්තටම දුෂ්කර යන්නම ඕනේ. මම හිතනවා ගුරු වෘත්තියේදී ඒ අත්දැකීම ලබන්නම ඕනේ කියලා. මොකද ගුරුවරයෙකුට අපිට සමාජය ගැන හොඳ දැනුමක් තියෙන්න ඕනේ. ඒක ලබන්න නම් ඒ නාගරික ප්‍රදේශවලින් එහාට යන්න ඕනේ අපේ රට ගැන හරියට දැනගන්න. අපේ රටේ තියෙන මේ භූගෝලීය විෂමතාවයන් සමාජීය විෂමතාවයන් හඳුනා ගන්නට එහෙම යන්න ඕන. කොහොම හරි එහෙම යනවා කුරුණෑගල දිස්ත්‍රික්කේ රම්බඩගල්ල මහාවිද්‍යාලයට රිදීගම. රිදීගම. කොහොමද ඉස්කෝලේ මිස් ඒ දවස්වල? ඒ ඇත්තටම කියන්නේ හුඟාකේ පළාති හැටියට සාමාන්‍ය හොඳ ඉස්කෝලයක්. ඉතින් හැබැයි ඉතින් කාමර වෙන් කරපුවෝ දැන් වගේ අර එහෙම පන්ති කාමර එහෙම නෙවෙයි තිබුණේ. දිග හෝල් එකක එක පන්ති එකටම තියෙන ඒ වගේ අර ලොකු කෑකෝ ගහම්මත් ඒව මැද්දේ උගන්නන. හැබැයි ඉතින් හරිම අහිංසක දරුවෝ. ඉතින් මට හිතෙනවා ඒක හරිම මේ ජීවිතේට යමතක වෙන්නේ නැහැ මේ ප්‍රදේශවල වැඩ කෙරුවාම ඒ දරුවොත් එක්ක. ඊට පස්සේ කොළඹට ආවම තමයි අර වෙනස දැනෙන්නේ. අපි වෙනස පස්සේ කතා කරන්න ඕන. මට ඊටත් කලින් දැනගන්න ඕන දැන් මිස් මොකක්ද ඇත්තටම මේ 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 වෙද්දි අපි ඉගැන්වීම කරපු විෂය? මම එතකොට විද්‍යා ගණිත පත්වීම් ලැබුණේ අපිට. මම සයන්ස් කරපු නිසා විද්‍යාව කරපු නිසා. නමුත් පසු කාලීනව ඉතින් මට ඕන වුණා ඒකෙන් මිදිලා. කලාවට බොහොම ආදරෙන් නිසා. මොකද මං ගමදුව යනකොට මට අවුරුදු 16යි 17යි. එතකොට මේ ටික කිව්වට කමක් නැහැ. එතකොට මේ දානන්ද ගුණවර්ධන කණ්ඩායමේ මම හිටියේ මට වඩා හුඟක් ප්‍රවීණයෙක්. ජයලත් මනෝරත්න, නිශංක දිද්දෙනිය, ජයශ්‍රී චන්ද්‍ර, එතකොට ත්‍රිලීෂා ගුණවර්ධන තමයි මගේ අම්මට හිටියේ. ඉතින් ඒ වගේ මේ විශාල ප්‍රවීණ කණ්ඩායමක් එක්ක මේ කලාව කරනකොට දානන්ද ගුණවර්ධන කියන්නේ අපේ ඉන්න ඉතින් මගේ ඇත්තටම ගුරුවරයා, නාට්‍ය ගුරුවරයා. ඉතින් මේ මට ඇත්තටම ඕන වුණා මට කලාව නිකන් නාට්‍ය කලාව තුළම රැඳී ඉන්න. ඒ නිසා තමයි මම පස්සේ මගේ ශාස්ත්‍රපති උපාධිය දක්වාම නාට්‍ය අරංග කලාවට යොමු වුණේ. නමුත් වෙනස් කරලා. ඔව් සුභාෂිනී මිස් එහෙම වෙනස් කරාට සරණිලට මිස්ව හම්බෙන්නේ ඒ කියන්නේ මේ ගමදුව විද්‍යාවයි ගණිතයයි ඉගෙනුවේ පන්තියේදී. ඔව් ඒක හරි සුන්දර අතීතයක්. මම එතකොට 7 වසරේ. අපිට ඉන්නවා ගුරුවරු ඉන්නවා මිලාගිරි ශාන්තිපාල බාලිකා විද්‍යාලේ. ඒ අතීතක නතා කරනකොට සුන්දර ගුරුවරු රාශියක් හිටියා පාසලේ. අපි හරි ආසයි මිස්ලා දිහා බලලා සතුටු වෙන. ඒ කියන්නේ ඉගෙනීමට අමතර. එතනදී අපිට 7 වසරේ දැම්මම පන්තිට ගියාම හරි ලස්සන මිස් කෙනෙක් එනවා මේ ගණන් විෂයට. සාමාන්‍ය දෙයක්නේ මේ ගණන් වගේ විෂයකට එන ගුරුවරයයි ළමයි අතර තියෙන බැඳීම. සර මිස් කෙනෙක් ආවත් විෂය ඉවරයි. ආදරණීය ගුරුවරයෙක් ආවත් එතන අපි තව ටිකක් හොඳට ඉගෙන ගන්නවා. ඉතින් අපිට ඒ අර දෙවෙනි කාණ්ඩේ තමයි අපි වයිති වුණේ. හැබැයි සරයි. සරයි. හැබැයි පෙන්නන්නේ. අහන පුතේ කියලා තමයි කටගන්නේ. අපි කොච්චර දුවල උනා.
පුතේ අපි ඒ ඔය පුතේ කියන වචනේ සරණී ආදරණීය අම්මලගේ තියෙන වචනයක් වචනයක් අනිවාර්යෙන් අනිවාර්යෙන් ඉතින් පුතේ ඔන්න මම තමයි ගණන් විෂයට උගන්වන්නේ මම තමයි ඉන්නේ අපි කරමු කියලා වැඩ පටන් අර ගන්නවා හෝම්වර්ක්ු දෙනවනේ කියලා යන්නේ ඊළඟ දවසේ කරන් අයනේවා බලලා තමයි පටන් ගන්නෙ කියලා අර ආදරේ වගේම පොඩි තරවටුකුත් දිර තමයි අවසන් කරන්නේ ඉතින් ඒ නිසාම අපි ඉතින් කරගෙන ගියා වැඩේ අර පස්සේ කාලෙක දැන් අපි සාමාන්‍ය දේ තමයි දැන් අර කලාව කරනකොට ඔය ගණිතයේ පැත්ත ටච් වෙන්නේ නැහැ කියලා කියනනේ ඔය දකුණු පොලේ වම් මොලේ වැඩක නමුත් එතුමියගේ එහෙම දෙයක් තිබුණේ නැහැ දෙපැත්තම බැලන්ස් සහ ඉස්සරහා ඉන්න කෙනාගේ පොඩි වෙනස් වීමක් පවා ඇයට තේරෙනවා අපි ගණන් හෝම්වර්ක් කරගෙන ගියේ නැහැ කියන එක ඇය දන්නවා बालिका සමහරක් වෙලාවට නෙවෙයි බොහෝ දුරට බොහෝ දුරට හොඳයි බොහොම ලස්සන යුවතියක් තරුණ ගුරුවරියක් ඇත්තටම ඉතින් බාලිකාවේ කෙල්ලෝ ඉතින් ආස නොවුනා නම් තමයි පුදුම මට මිස් කියන්නකෝ දැන් මේ වෙද්දි මේ නාට්‍ය කණ්ඩායමත් එක්ක ලංකාව පුරා ඇවිදිනවනේ ඔව් නමුත් ඔබතුමී කොයිම මොහොතකවත් අර ගුරු වෘත්තියේ ඒ ගරුත්වය හෝ ඒකේ සහභාගීත්වය හෝ ඔබතුමීගෙන් සිදුවේ යුතු සේවය නතර කරේ නැහැ. කොහොමද මේ දෙක කලමනාකරණය කරන්නේ? ඇත්තටම කිව්වොත් දැන් මේ දවස්වල ඔය හරියට නාට්‍ය දුවන කාලේ අදට වඩා ඉතින් සමායලට හුඟක් කළා සෙන්සුරා දීරිදහිම නාට්‍ය වැටුනහම සමායලට ගෙදර එන්නේ පාන්දර අපි නාට්‍ය බස් එක කොළඹට එන්නේ. හැබැයි පහුවදාට ඉස්කෝලේ යනවා. කවුරුවත් දන්නේ නැහැ මම මේ ෂෝ එකක් කළා නිදිමරලා ඇවිල්ලා ඉන්නේ කියලා අහන්න එහෙම හොයන්න බෑ මොකද ඒ වැඩේ කරලා හවස ඉස්කෝලේ ත්‍රිහ සර්කල් තමයි සමහරලාට ගෙදර එන්නේ ඉතින් එහෙම ජවයක් තිබුණා ඉතින් දැන් හිතෙනවා ඉතින් ඒක කොහොමද දැන් නිකන් ආපස්සට බලද්දී අපි මේවා කරා නේද කියලා හිතාගන්න බෑ මම හිතනවා ඔව් හොඳයි මිස්ටර් ඊට පස්සේ මේ අර රඹඩගල්ල විද්‍යාලයෙන් පස්සේ මේ තවත් කුරුණෑගල දිස්ත්‍රික්කයේම විද්‍යාලයකට පත්වීමක් මාරුවීමක් ලැබෙනවා ඔව් අලවුංගමුව යටිගල් ඔලුව ඔව් මහාවිද්‍යාලය ඔව් මේ 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 විද්‍යාල දෙක අතර යම්කිසි වෙනසක් ඔබතුමීට දැනුණාද කොහොමද ඔව් ඊට වඩා ටිකක් ගම්බදයි වගේ මම ඊට පස්සේ ආපු පාසල එතකොට මේ බොහෝ විට ගෝවියෝ අරින් මෙහි ඉන්න ඉතින් ඒ දරුවෝ ඉන්න ටිකක් ඊට වඩා මේ කියන්නේ අහිංසක දරුවෝ ඉන්න පාසලක් ඉතින් ඇත්තටම අපි තරුණ අය හැටියට අපිට අර ඒ දරුවොත් එක්ක වැඩ සමහර වෙලාවට ඇත්තටම ඉහළ පන්තිවල අපිට වඩා වැඩිමල් අයත් හිටියා. ඔව් එහෙම ඒවත් ඔව් ඉතින් බොහෝ වෙලාවට දැක ගන්න පුළුවන්. ඒ ඒ වුණාට අපි ඉතින් බොහොම සහයෝගයෙන් අර මේ අපි තරුණ ගුරුවරිය හැටියට ඔය ක්‍රීඩා උත්සවවලදී වුණත් අපි පිට්ටනිය රැඳීලා ඒ ඒ කටයුතු හරියටම කෙරුවා. ඉතින් මට ඒත් ඔය ඔය කාලේ බොහොම නිකන් අපි හිතමු බොහොම අමතක නොවන සිදුවීමක් මොකද ඇත්තටම ගත්තොත් මේ ලංකාවේ යම් යම් දුෂ්කර පළාත් පසු කරගෙන ඉන්නේ ඔව් ඔබතුමී තරුණ ගුරුවරියක් අහිංසක දරු දෙරුවෙක් වැඩ කරන්නේ අපි එහෙම සිද්ධියක් එහෙම මතක් කරන්න පුළුවන් කමක් තියෙයිද ඇත්තටම කිහිම සිද්ධි ගණනාවක් තියෙනවා නිකන් මම මේ ඔය ගුරුවරුන්ට නම් වරුවයි මගේ පොතේ ඇත්තටම සඳහන් කරලා තියෙන්නේම සත්‍ය සිද්ධි මොකද මං ඒ පළාත්වල ඒ වැඩ කරද්දී මං මුණ දීපු අත්දැකීම් තමයි පොතේ මම ලිව්වෙත් ඉතින් මිස් මට පොඩ්ඩක් කියන්න මොකද අපේ ප්‍රේක්ෂකයන්ට මම කියන්න ඕන සුභාත්සිනී හෙට්ටිආරච්චි ගුරුතුමිය ලේඛිකාවක් වෙනවා විශ්‍රාම දිවියේදී බොහොම අපූරු ග්‍රන්ථයක් නිර්මාණය කරනවා ගුරුවරුන්ට වරුවයි අපි ඒ පිළිබඳව කතා කරමු ඔබතුමීට කතා කරන්න පුළුවන් ඔව් ඉතින් එහෙම අත්දැකීම් තියෙනවා ඉතින් මේ දරුවොත් එක්ක වැඩ කරනකොට සමහර වෙලාවට ඒගොල්ලන්ගේ දුක කියපුව අවස්ථා පෞද්ගලික දේවල් පවා ඇවිල්ලා කියනවා සමහර නොදීවුණු
දෙමව්පියෝ නිසා වෙන ප්‍රශ්න. ඉතින් ඒ වගේ ඒවට අපි උඟාක් කාලවලට ඉතින් අපිට තේරෙන ආකාරයෙන් ඒ කාලේ විසඳුම් දීලා ඉතින් එහෙම දරුවෝ සනසපු අවස්ථා තියෙනවා ගොඩක් මතක් වෙනකොට. අපිට තව මේ වගේ තොරතුරු කතා කරන්නත් පුළුවන්. අපේ කාල වේලාව තියෙනවා. නමුත් අපි මද විරාමයක් ලබා ගන්නවා. මොකද අපේ ජනිත් ඉදමල් ගොඩ ප්‍රමුඛ අපේ රාශි වාද්‍ය වෘන්දයේ සූදානම් හිටිනවා අපිට ගීතමය වින්දනයක් ලබා දෙන්නට. Sabilia atu
මේ හැම ඉපල් මගේ දෑතට නොපෑයුතු පමානු වී එමිය කුරත මෙයින් මතු උත්තම ගුරු පරපුරකට අපේ ආදරය ගෞරවය පුද දෙන ආදරණීය දිසාපාමොක් වැඩසටහනට අපේ පූර්ණ අනුග්‍රහය ලබා දෙන සීමාසහිත ඩාලි බට්ල සමාගමේ බබල් සන්නාමය අපි මේ මොහොතේ බොහොමත්ම ගෞරවයෙන් සිහිපත් කරනවා. අද අපේ කතා නායිකාව සුභාෂිනී හෙට්ටිආරච්චි ගුරු මෑණියන්. සුභාෂිනී මිස්, දැන් ඔබේ පියා විදුහල්පතිවරයෙක්, අම්මා ගුරුවරියක්. ඇත්තටම ඔබ හැදි වෙද්දීනෙම ගුරු ගෙදරක හිතුනේ නැද්ද ඉතින් වෙනත් වෘත්තියකට එහෙම යන්නට? ඇත්තටම මට කවදාවත් සීනියක් තිබුණේ නැහැ. මේ දැන් ගෙදරින් කියන හින්දා විද්‍යාව එහෙම කෙරුවට මේ දොස්තරවරියක් වෙන්න, ඉංජිනේරුවෙක් වෙන්න එහෙම කවදාවත් තිබුණේ නැහැ. ආසාව මගේ අම්මා නිසාද මන්දා කොහොම හරි මම කැමති වුණේම ගුරු වෘත්තියට. අම්මගේ පවුලෙත් ඔක්කොම ගුරුවරු. ඉතින් මම ඒක නිසාද දන්නේ නැහැ, මම ගුරු වෘත්තිය තමයි හැමදාම බලාපොරොත්තු වුනේ සහ ආසාව තිබුණේ. දැන් ඔබතුමී දැන් පස්සේ කාලෙක එනවනේ, දැන් අර දුෂ්කර පළාත් වලින් පස්සේ මේ 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 කොළඹට එනවනේ, ඊලාගිරියට එනවා පාවුල් විද්‍යාලයට. නමුත් මේ එකම රටක් අපි මහා ලොකු දෙවන්ත විශාල රටක් නෙමෙයිනේ, වර්ග සෙතපුම් 65610ක් තියෙන රටේ පොඩි ප්‍රදේශයක් ගත්තාම විෂමතාවයන් අපිට දැක ගන්න පුළුවන්. ඇත්තටම මේ විෂමතාවය ඔබ තුමී දකින්නේ කොහොමද? මෙහෙමයි මම හිතනවා, ගුරුවරියක් කියන්නේ සියලු ළමං ළමුන්ව සමානව දකින්න ඕන. තමුන්ගේ පන්තියේ සියලු ළමුන් ගුරුතුමෙකුට එක හා සමානයි. අපි ඒ පිළිබඳව කතා කරමු. ඇත්තටම ඉතින් ඒ ගැන කියන්න කනගාටුයි. මම කලිනුත් මං කියවේ එකයි, අපේ සමාජ පන්තීන් බෙදන්නේ දරුවන්ගේ ඉඳලා. ඒ ගැන විශාල කනගාටුවක් මට තියෙනවා ගුරුවරියක් හැටියට. ඒ කියන්නේ පාසල් වලින්නේ අපි ඉන්ටර්වියු එකකට ගියත් ඇත්තටම නිශාන්ත අපි කොයි පාසලෙන්ද කියලා ඇහුවාම විශේෂ සැලකිලි ලැබෙන රටක් නේ මේක නේද. ඉතින් ඒ ගැන මම මගේ පොතෙත් කතා කරා ගුරුවරුන්ට පරුවයි පොතේ. ඉතින් මං හිතනවා අපේ දරුවන්ට සමානව සැලකීම පටන් ගන්න ඕන කාලේ. මොකද මම හුඟක් දුෂ්කර හිටපු නිසා මම දන්නවා ඒ දරුවෝ පන්තිවලට ස්තරවලට බෙදිලා තියෙන හැටි දැක්කාම මහා පුදුම කනගාටුවක් දැනෙනවා. මේ ඇත්තටම දැන් පාසලක් කියන්නේ මේ සමාජයේ එක්තරා පැතිකඩක්නේ. හැබැයි ගුරුවරු විදිහට අපි වෙනසක් ඇති කළොත්, සමානාත්මතාවය කියන එක අපි පාසලෙන් හුරු කරොත්, ඇත්තටම ඒ දරුව වැඩිහිටියන් වෙලා සමාජයට යද්දී වෙනස් ආකාරයකට යන්නේ. පාසල් වලින් කරන්න පුළුවන් පොඩි සීමාවක් තියෙනවානේ. ගුරුවරුන්ට අපි හිතන විදියටම කරන්න අමාරුයි. ඉතින් නමුත් මම හිතනවා පාසල කියන කුඩා ඒකකෙන් තමයි සමාජයට ලොකු සමාජ හැදෙන්නේ. එතන අණුව තමයි වෙන්නේ. එතකොට සමාජය අපි එතනින් බෙදනවා නම් ඒ ගැන ඉතින් නේද අපි බලාපොරොත්තු වෙන්න බැහැනේ. ඉතින් වැඩිහිටි සමාජයේදී එහෙම නොවෙයි කියලා. අපි අර අපිට හම් වෙන ගුරුවරු සිය ගණනක් අතුරින් අපි දිසාපාමොක් ගුරුවරු කිහිප දෙනෙක් හඳුනගන්නේ. ඉතින් ඒකම තමයි. ඉතින් මොකද ගුරුවරු කියන්නේ මේ සමාජයේ ප්‍රතිකඩක්. හොඳයි සරණි, දැන් ඔබේ මේ ප්‍රියතම ගුරුතුමිය ඔබට උසස් පෙළ පන්තියේදී ඔබත් ප්‍රිය ඇයත් ප්‍රිය විෂයක් උගන්වන්නට යනවා. ඒ කියන්නේ ගණිතය විද්‍යාව උගන්වපු ගුරුතුමිය වෙනත් විෂයක් උගන්වනවා. ඔව්, ඒක මේ හරිම අපිට හිතාගන්න බැරි දෙයක්. මොකද අපි අපේ ඉස්කෝලේ ඉන්න කාලේ ඔය නාට්‍ය හරං කලාව කියන විෂය අලුත්ම විෂයක්. අපි තමයි ඇත්තටම මිලන් නිශාන්ත පවුල් බාලිකා විද්‍යාලයේ පළවෙනි නාට්‍ය කණ්ඩායම මෙහෙවපු නාට්‍ය මිස්ගේ පළමු විෂය ඉන්න දරුවෝ ටික පළමු කණ්ඩායම. ඉතින් මෙතනදී දැන් මම පොඩි කාලේ ඉඳන්ම නර්තනය තමයි කරේ පාසලේ. දැන් උසස් පෙළට කලාව කරද්දී නර්තනය සහ විෂයන් අපි හතරක් කරන්න ඕනේ. ඒ කාලේ අපි තමයි අන්තිම බැච් එක විෂයන් හතර. ඉතින් හෙව්වා මොකද්ද කරන්න? මොකද අය මේ
अपे तीप पड़ी टागटे पलसा कैंपस इतकोटे इकटे अन्न मगपे पुला विषया मुना होना इतने नाट्यार कलावकीन विषय के मेमेकमा कौर अपीट अपे विषय मे पास थिंग अपे अत्र हेव्वा होने को मेडिका की स्कूल थिंग अभी अस्से कुमारी मिस्ट के अभी मिस अपे विषय योदा गता मिस भूम कमे आवा इतने यार अभी कमती विषय अभी कमती गुरु अभी कमती विधि करा एक अत्र अय मुड़ी सामनात्मता ये अभी अत्विंद मुखद किसी मल आम मिस्ट विशेष उन्ना इतने सामान्य पे विश्वास अपे पास ये धरू गुडारी अट्ला दास आखिर अपे पलवी कंडिया नोदान विषय अकर इकने अपे पास मुड़ी तिब्बत है आहल भीतर तिब्बे हे भाई अपीट पड़ी लिंग दुखम तिब्ब मुखद सौंदर्य नटूंग संगीत की विषय पड़ी पड़ी कोटास्टिक तीर नाट्य वेदी नाट्य ग्रूप वर्क कपी सामान्य कपी मिस्कियाने नाट्यकियाने सामूहिक कलावा कूते तरीम पटांगाने इतकोटे सामूहिक भव पांति कामरे तिब्ब अपीट किसी मैं अभी विशेष उन्या मिस्त बेरेदर थेमोट में एक विधि अंत मैं अभी बनूंग हे इतने गी पार टर्म टेस्ट वेडी मुला टीका बनी अनीतगा वेडीपूर बनी ना हे मैंने मैं हंदर में बनूंग हे मत हंदर मत का अभी समस्त अंक तारंग कट गया इसी से मैम इतकोट ये तारगे प्राक्टिस करा दें स्कूल काले अभी उदागन बैन स्कूल वेड कर आफ्टर स्कूल उदाना निमाल दवास तो मैं दम एक दवास मिस बेलावट वेड कर एनवा किला की वो तीर वा दहकारी कालिंग मिस पर थिंग अरे मुका खरी है तो अपने साहब मैं पूरी गमत भी मकेला पै भाग्य की तरह पराकू ना मिस ऐत दी माँ अपनी देख का मिस इसके मुँह नहीं थी अपनी टंदर गाने पूरा नहीं उदगा ना किन्न सा मिस है भाई अब मामा किया ना गया मिस पोडक पराकू ना मिस किसी दिया कह हुए ना बैन इतने एक है भाई धरना वैडी बैन ना इतनी ये बराने पास मिस्टर माता क्या मिस किए ना अभी अपे काली नास्तिक रगाने पुल था वकीने के काली नास्तिक रगाने होते नहीं खेला अरे पौड़ी पौड़ी दे वाले अभी तो समाज का तो करा दिया सारा नहीं अभी तो दूर खाता नहीं मैं तुम अकेले बैठा अभी यमुने में ये दिशा टा खाओ तो मैं खाता कराने मामा खाता कराने मिस्टर गुड़ा खाद्रे के ना गोले ඇත්තටම මිස්ටර් මට ගොඩාක් මගේ ජීවිතේ විශේෂයි එකක් තමයි මගේ ගුරුතුමිය වීම අනිත් එක තමයි ඇත්තටම මට නිදියක් විදිහටත් හම්බෙලා තිනවා මාසික රංගපාන්න ඉතින් ඒ ඒ විශේෂත්ව දෙකම තියෙනවා පාසල් යන කාලේ විශේෂයෙන් අපිට අපේ පාසලේ අපිට කියන්නේ ගුරුවරියන් හිටියේ කීප දෙනයි මේ අපිට ළඟින් මැසුරු කරන්න පුළුවන් ඒ කියන්නේ අපිට යාළුවෝ වගේ ඇසුරු කරන්න පුළුවන් गुरुगोल संबंध संबंध अभी नाटिक अभी खाली मिस्टेक्ट हरिम शो थिंग मिस्टर हरि आदरे मम्मी हेम वेट मेनवा हरिम शो मिस्के सुजानी बहुम स्तुति हेतरम अपीट सतोष उबगे मे आमंत्रण सुजानी अतटम मे मे मुहूर्ते शूटिंग मट निष्पादक मंडल किए न भाई ඇය පැකිලිලා නැහැ ඔබතුමී ගැන කතා කරන්න. සුජානිමයි මේක ටෙලිග්‍රෑම් එකේ කම්මයි දුවයි හැටියට පස්සේ ඇඩ් කරත් එක. ඔව්. ඒක හරි අපූර්ව අත්දැකීමක් වෙනවට කිසිම සැකයක් නැහැ. හොඳයි. දැන් මිස් ඊට පස්සේ දැන්
සාරිනිලාට උගන්වන්න පටන් ගන්නනේ ඇත්තටම මිසුත්තාස විශේෂය විශේෂය මොකද මම ඊට පස්සේ මේගොල්ලන්ගේ වෙලාවටද කොහොම හරි දන්නේ මම මගේ වෙලාවටත් මම ආස විශේෂයට මම ඊටකොට පශ්චාත් උපාධිය ඩිප්ලෝමාව කරලා ආව විතරයි හරියට මේ ඉස්කෝලේ එතකොට මේගොල්ලොන්ට මේ ඒ සබ්ජෙක්ට් එක දැන් හොයනවා එතකොට ඒ කාලේ හිටිය අපිට ඇත්තටම මේ හොඳ විදුහල්පතිනිය කලහකොන් කියලා ඒ විදුහල්පතිනිය ගැන මම විශේෂයෙන් කියන්න ඕනේ මොකද මේ මගේ තාත්තගෙන් පස්සේ මම දැකපු පරමාදර්ශී විදුහල්පතිනියක් ඇය ඒක විශේෂයෙන් කියන්න තව එහෙම අය ඇති නමුත් මට හම්බ වෙච්ච අලහකොන් මැතිනිය මට කිව්වා මේ දරුවෝ බාර ගන්න මේ ඔයා ශාස්ත්‍රයේ ඉන්න කෙනෙක් ඔයා මේ මට කතා කරලා කිව්වා මේ වගකීම ගන්න කියලා. එතනදි මම තව එකක් කියන්න කැමතියි සමහර වෙලාවට මේ කලා ශාස්ත්‍රයේ ඉන්න අයට පාසලක කටයුතු කරන්න අපහසු වෙනවා. සමහරලාට විදුහල්පතිවරුන් කැමති නැහැ මොකද පාසලේ රැඳෙන්නේ නැහැ. මේ අයට යන්න වෙනවා දරුවන්ට අසාධාරණයක් වෙයි. හැබැයි ඔබේ විදුහල්පතිතුමෝ එහෙම නෙමෙයි. නෑ නෑ ඇත්තටම යලහකොන් මැඩම් මතකයිනේ සරණී. එතකොට ඇත්තටම අපිටත් අම්මා කෙනෙක් වගේ ඒ තුමිය ගැන කියන්න ඕනේ මොකද මට ඉස්කෝලේ පුදුම නිදහසක් දුන්නා ඉස්කෝලේ නාට්‍ය කරන්න මේ ළමයින්ගේ මොකද මම හිතනවා මේ නිශාන්ත මොකද කෙනෙක්ගේ දැන් පාලනය කරනකොට ඒ තද නීති වලින් පාලනය කරන එක නෙමෙයි අපේ තියනවා නම් මොන හරි හැකියාවන් ඒවා මේ එළියට ගන්න පුළුවන් වෙන්න ඕනේ පරිපාලනයේ තුලින් ඒ විදුහල්පතිනිය එහෙම කෙනෙක් ඒ මගේ දක්ෂකම් මට පිටපත් ලියන්න පුළුවන් මම ශාස්ත්‍රයේ හිටියා ඒ ඔක්කොම එක එතුමිය මගෙන් උපරිමෙන් පාසලට ගන්න බැලුවා ඉතින් ඒක මම අගය කරනවා අදටත් ඒක නිසා මට හුඟක් සේවය කරන්න හම්බ වුණා මිලගිරි ශාන්ත පාවුළු මේ ලොකු ඉතිහාසයක් ඇතුව නාට්‍ය ගොඩක් කරන්න අපි මතක් කළොත් ඔබගේ ශිෂ්‍යාව විශේෂයෙන්ම මේ වෙද්දි විවිධ ශාස්ත්‍රයන් හි ඇති ඉන්නවා ගොඩාක් ඉන්නවා මතක් කළොත් එහෙම එහෙම කීප දෙනෙක් දැන් සුජානි අපිට කතා කරලා සුජානි කලා ශාස්ත්‍රයේ ඉතින් ඉන්නවානේ ගොඩක් අපේ පාසලේ බැලුවොත් බුදුවේ වගේ එතකොට ගොඩක් ඉන්නවා අමා විජේසේකරලා හිමි අමා විජේසේකරත් මගේ ප්‍රොඩක්ෂන්ස් වලදී මේ පබෝදා ඒ වගේ සෙන්ට් පෝල්ස් එක ඉතින් ඇත්තටම බොහොම මේ ශාන්ත පවුලු කියන්නේ කලා කෙතක් වගේ ඉස්කෝලයක්. ඉතින් ඉස්සර ඉඳලම ඉතින් ඒක නිසා ගොඩක් බිහි වෙච්ච අය ඉන්නවා ගායනි මදුෂා කියලා අර ගායිකාවක් ඉන්නවා ඒ ළමයාත් දරුවත් මගෙන් ඉගෙන ගත්ත අපේ විශේෂ කරපු. ඉතින් ඒ වගේ ගොඩක් ඉන්නවා ඒ වගේම විශේෂඥ වෛද්‍යවරු පවා ඉන්නවා මගේ නාට්‍යවල හිටපු. ඒක නිසා හරිම මේ මං හිතනවා මං කියනවා නිශාන්ත මොන විශේෂ කෙරුවත් මේ సౌందර්යය කියන එකත් එක්ක මේ ළමයි බැඳෙන්න ඕනේ. අනිවාර්යයෙන්ම මිස්. ගණිතය විද්‍යාව දැන් අම්මලට සමහරලාට ඒක තේරෙන්නේ නැහැ. නමුත් සමාජයට ගියාම ඒ කලාවත් එක්ක බැඳිලා හිටපු ළමයි තමයි බොහෝ විට තමන්ගේ වෘත්තියේ හරිම මානුෂිකව දේවල් කරන්න කියන එක මම නම් විශ්වාස කරනවා. ඇත්ත මිස් ඒ කියන්නේ ඇත්තටම අපි දන්නේ නැහැ අනාගතේ අපි කවුරුන් වෙයිද කියලා. අපිට ඉලක්කයන් තියෙනවා. නමුත් ජීවිතය වින්දනය කරන්න ඕන. ඒක තමයි ජීවිතේ අපි අවසාන වශයෙන් ළඟා කරගන්න ඕන. ඒ නිසා කලාව කෙරේ යම් කිසි නැඹුරුවක් තියෙනවා නම් පාසල් කාලය තුළ අඩුම ගානේ එක කලා විෂයක් හරි යොමු වෙනවා නම් ඒක ඉතාමත්ම හොඳ දෙයක්. හිතවතුනි අපි මද විරාමයකට යොමු වෙනවා අපේ වාද්‍ය වෘන්දයත් සමග තවත් ගීත විරාමයකට යොමු වෙන්නයි මේ සූදානම් වෙන්නේ
අතක දුඩම් මට තනියම කන්න බැරි ඒ දන්නේ මට තනියම යන්න බැරි පුංචි ගොයමේ පළපත ඉදරන්න බැරි මගේ ගුරු තුමී සිහිවන විට ඉන්න බැරි උත්තම ගුරු පරපුරකට ආදරය සහ ගෞරවය පුද දෙන ආදරණීය දිසාපාමුක් වැඩසටහනට පූර්ණ අනුග්‍රහය දක්වන සීමා සහිත ඩාලිබට්ල සමාගමේ බබල් සන්නාමය අපි මේ මොහොතේ තාමත්ම ගෞරවයෙන් සිහිපත් කරනවා අද දවසේ අපේ කථානායිකාව වන්නේ සුභාෂිනී හෙට්ටිආරච්චි ගුරු මෑණියන් සුභාෂිනී මිස් දැන් මිලාගිරිය ශාන්ත පෞල් විද්‍යාලයේ අවුරුදු 23ක් ගෙන්වීම් කටයුතු කරනවා දැන් ඔය අතුරින් ඔබගේ ප්‍රියතම විෂය වෙච්චි දැන් මේ සරලලත් කැමති වුණු මේ නාට්‍ය හා රංග කලාව කොච්චර කාලයක් ඉගෙනීම් කටයුතු කරා මම අවුරුදු 20ක් විතර මම නාට්‍ය හා රංග කලාවම තමයි ඉගෙනුවේ පස්චාත් උපාධි ඩිප්ලෝමාව නාට්‍ය හා රංග කලාව කරාට පස්සේ දිගටම ඉතින් කණ්ඩායම් එකින් එක දිගින් දිගටම කරා ඔය කාලේ අත්දැකීම් ඇතිනේ නාට්‍ය වලට යොමු වීම දරුවන් එක්ක නාට්‍ය කිරීම කියන්නේ ඇත්තටම මම අර කිව්වා වගේ අර ඒ විදුහල්පතිනිය මට කිව්වා ළමයින්ට ඉතිහාසය මතක හිටින්න නාට්‍යයක් කරන්න කියලා එතුමිය යෝජනා කරා එතකොට මම ළමයි 350ක් යොදාගෙන ලංකාවේ විජය කුවේණි යුගයේ ඉඳලා ඉංග්‍රීසීන්ගෙන් ලංකාව නිදහස් වෙනකම්ම යුග ටික
අපි නාට්‍යයක් කෙරුවා නේද සරණී එතකොට දැවැන්ත නිෂ්පාදනයක් මම හිතන්නේ ලංකාවේ පළවෙනි වතාවට ළමයි 350ක් රඟපාපු නාට්‍යයක් ඒක මේ සියලු දියණිවරුන් හිටියේ දියණිවරුන් සේරම ඉතින් රජවරුන්ට අන්දලා කොම රජ යුගයේ සේරම ඊට පස්සේ සුද්දන්ට ආණ්ඩුකාරවරු බ්‍රවුන් ලීග් රෙග්ගා ඔක්කොම ඒ සේරම හිටියා ජෝන් ඩොයිලිලා ඔක්කොම හිටියා ඉතින් ඒ ඔක්කොම ගර්ල්ස්ලානේ ගෑනු ළමයිනේ ඉතින් හරිම වෙහෙසකර නිෂ්පාදනයක් හැබැයි විදුහල්පතිතුමිය ඇතුළු සියලුම ආචාර්ය මණ්ඩලය මට සහයෝගය දුන්නා දෙමව්පියෝ ඔක්කොම ඉතින් මට ඒක අමතක නොවන මගේ ජීවිතයේ මම හිතන්නේ ශාන්තපාවුළු විද්‍යාලයටත් ඒක අමතක වෙන්නේ නැහැ මොකද කොළඹ තියෙන සියලුම ලොකු පාසල් වලින් ළමයි ඔක්කොම ආවා බලන්න මොකද හැම ඉස්කෝලවලින්ම ඒ සමහර ළමයි කිව්වා ඒ ප්‍රශ්න පත්‍රවලට ඉතිහාසය ලිව්වේ ඒ ඒ නාට්‍යයේ තියෙන මතකයෙන් කියලා. මොකද ඒ තරම් ඒක මං හිතන්නේ මට ඒ විදුහල්පතිතුමියට මං ගරු කරනා ඒ දීපු අවස්ථාවෙන් විශාල ළමයි සංඛ්‍යාවකගේ හැකියාවන් එළියට දාන්න පුළුවන් වුණා වගේම මම පිටපත ලියලා ඒ කරපු මගේ කුසලතාවයට මට දුන්න ගෞරවය මම අදටත් මතක් කරනවා දීප උදාන ගෞරව කළ යුතුයි විදුහල්පතිතුමියට විද්‍යාලයට ඔබතුමියට මේ දරුවන්ට ඒසා දෙවන්ත නිෂ්පාදනයක් කරා මම විශේෂයෙන් මතක් කරන්නත් ඕනේ අද සෝමවීර සේනානායක මහතා නැහැ සෝමවීර සේනානායක මහත්මයා විශේෂයෙන් ලිපියක් ලිව්වා පත්තරේට තිලකරත්න කුරුවිට බණ්ඩාර මහත්තයා ලිව්වා ලංකාවේ මෙවැනි දැවැන්ත නිෂ්පාදනයක් වෙලා නැහැ කියලා. ඉතින් ඒක මට විශාල ගෞරවයක් ඇත්තටම මේක සිහිපත් කරන්න ඕනේ. සරණි දැන් ඒසා විශාල කැපකිරීමක් කරපු ඔබේ ගුරුතුමිය වේදිකාවේ ගීතත් ගායනා කරනවානේ. ඉතින් මේ මොහොතේ ඇගේ කටහඬ ඇහුවේ නැත්තම් මිස් ඒක මං හිතනවා අපේ ප්‍රේක්ෂකයින්ටත් කරන අඩුවක් කියලා. අනේ මං ආරාධනා කරන ඔබතුමියගේ හඬ අවදි කරන්නට කියලා. දැන් නම් ඉතින් මේ මම සරච්චන්ද්‍ර කණ්ඩායමේ තින්නවා හැබැයි මේ මම ගමදුව හැටියට මම හිටිය අවුරුදු 16-17 ඒ වුණාට මම ඒකෙන් චුට්ටක් ඇහැල මලින් පොඩ්ඩක් කියන්නම් මගේ අතීතයේ සිහිපත් කරන්න සහ දයානන්ද ගුණවර්ධන සර්ට ගෞරවයක් හැටියට බොහොම ස්තුතියි ඇහැල මලින් ගස් පිරිලා බලන්න හරි ලස්සනයි අම්බරඹුටන් ජම්බු හිදිලා හද හැමතැන හරි හැඩ දුඹ ගස් යට මල් හැලිලා සුවඳක් හැමතැන දෙනේ වලි කුකුලන් හඬලන කොට ඉන්න හරි හිතයි ඇහැල මලින් ගස් පිරිලා බලන්න හරි ලස්සනයි අම්බරඹුටන් ජම්බු හිදිලා හද හැමතැන හරිටයි ඒ වුණාට මිස් ඔය ඔය ගීත අපි ත්‍රිප්ත්‍යද්දි පවා කියපු ගීත ඒ නිසා මේ අපිට අපේ පාසල් කාලයත් මතක් වුණා බොහොම ස්තුති සරණි ඇත්තටම ඔබේ ඔය පාසල් කාලේ ඔබ ඇතුළු ඔබේ හෙලියන්ගේ පාසල් කාලය මිස් එක්ක ගත කරපු කාලේ මං හිතන්නේ බොහොම අමරණීය වෙන්න ඕන අද දවසේ ඔබට කොහොමද දැනෙන්නේ මේ මිස්ගේ භූමිකාව මොකද ඔබ ගුරුවරයෙක් ඔව් අයියේ එක නම් අපි තාම අර පයට පෑගෙන දූවිල්ලක් වගේ මිස් මහා සප්ත සාගරේ වගේ මේ අපි තාම ට්‍රයි කරනවා එතනට යන්න මේ ඒ කියන්නේ මිස් පන්තියේ හැරුණත් ඒක කිසියම් වූ ගැන්වීමක් අපිට හරි සුන්දර කාලයක් අර සුචානි කිව්වා වගේ මේ පළවෙනි දේ තමයි මිස් හරිම මේ ශක්තිමත් කාන්තාවක් සහ හැමතිස්සෙම දරුව වෙනුවෙන් පෙනී සිටි කෙනෙක්. මොකද සමහරක් වෙලාවට තේනවනේ විවිධ ප්‍රශ්න නිසා අපි සත්‍ය පැත්තේ හිටගන්නේ. නමුත් ඇය හරිම සත්‍යවාදී කියන දේ කරපු දේ කියන ගුරු මාතාවක්. ඒක නිසාම තමයි සුචානිකව වගේ අපේ ප්‍රියතම ගුරුවරියම වට පත්ුනේ පාසල් කාලේදී. සහ මිස් එක්ක ඕනම දේ කතා කරන්නත් පුළුවන්. සමහරක් විශේෂයෙන්ම තරුණ බාලිකාවන්ට එහෙම කතා කරන්න ප්‍රශ්නක් තියෙනවා ඇතිනේ නේ ඊට අමතරවයි දැන් පවුලේ මොකද මගේ යාළුවෝ දෙන්නේ කීයක් 3+ ලා මල්ලි සහ අක්කල දෙන්න අපේ එක බෑච් එකේ ඒගොල්ලන්ගේ තාත්තා නැති වුණා අපේ විභාගෙ කිට්ටු වෙන්න එතකොට ඒගොල්ලන්ගේ අර දුක මිස් ගොඩාරියක් නිව්වා ඒ කියන්නේ අපේ පොඩි මේ මූණ වෙනසක් වුණත් මිස්ට තේරෙනවා
ඉතින් ඇයි පුතේ මොකද්ද ප්‍රශ්නේ කියලා ළඟට වෙලා අපෙන් අහනවා. එහෙම අහලා ගොඩක් අපිව සනසපු කෙනෙක්. ඊට අමතරව අධ්‍යාපනයේ පැත්තෙනොත් මොනවද වෙන්න ඕනේ කියලා සහ දැන් මට කියන්න ඕනේ නාට්‍ය අරංකලාව උගන්වද්දී අපේ 12-13 මේ පන්ති බාර ගුරුවරයෙක් උනත් ඇය. ආ. එතකොට මිස්ටර් මතක ඇති මේ සුභාගේ ළමයි ටිකනේ කියලා කියන්නේ. මොකද අපි ඇත්තටම ආදරයට සුභා මිස් කියලා කියන්නේ මිස්ටර්. සුභාෂිනී කියලා නම තිබුණානේ සුභා කියලා. එතකොට මිස්ගේ යාළුව කියන්නේ සුභාගේ මේ ළමයි ටිකනේ මේ කියලා 12-13 දී අපිව වෙන් කළා තිබ්බේ. ඉතින් ඒ අර ඒ ආදරණීය බව නිසා අපිව පිළිගැනීමක් තිබ්බා. දැන් මම පස්සේ කාලෙක පාසලෙන් එළියේ විශ්වවිද්‍යාල මට්ටමට ගියාමත් කොයි ඉස්කෝලෙන් දාවේ කියලා ගම සෙන්ට් පෝල්ස් කිව්වම ආ මේ සුභාගේ කට්ටියනේ කියලා කියනවා. ඒක අර අපිට ගෞරවයක්. දැන් අදට සුභාෂිනී මිස් කියලා කියනකොට ඒ ගෞරවය අදටත් ඒ විදිහම තියෙනවා. මොකද ඇයගේ අර තිබ්බ පෞෂ්‍ය නිසා ඒ පෞෂ්‍ය ලක්ෂණ අපිට ජීවිතයේ විවිධ අවස්ථාවලදී එකතු කරගත්තා. අර මං කියෝනේ සැරට බැනපු දේවල් උනත් දැන් අද කාලේ අපිට හිතනවා ඒ කල්පනා කරාම එදායේ මිස් අපිට බැන ඇත්තටම බැන්නේ නැත්තම් හොඳ නැහැ. ඒ බැනපු නිසා තමයි අපි මේ විදිහට හැදුනේ. දැන් අර මම ගුරුවරියක් විදිහට කල්පනා කරන සමාජක් වැඩ කරද්දී අනේ මිස් අපිට මෙහෙම කරානේ මේ වගේ වෙද්දි කියන මතකයන් එනවා. ඒ සුන්දර මතකයන් නමුත් අර කාලය වෙනස්නේ. අද ළමයි වෙනස්. අනිවාර්යයෙන්. නමුත් අර සුන්දරත්වයේ විදිහටම අදටත් මම මිස්ගේ දකිනවා. අපි මේ දේවල් ඉගෙන ගත්ත දේවල්. ඔව්. සරණි සුභාගේ කෙල්ලෙද්ද දන්නේ නැහැ මේ අපේ දුරකථන හැමතුමක් ලැබෙනවා. අපි යොමුෙමු. මම දන්නේ නැහැ කෙල්ලෙද්ද කොල්ලෙද්ද කියලා. කවුද මේ කතා කරන්න? මම කතා කරන්නේ ජනනි. මට හරි සන්තෝෂයි අද අපේ මේ සුභාෂිනී ගුරු මෑණියන් අද මේ ඉන්න අපිට පේනවා. ඉතින් හුඟක් අපිට අවුරුදු 26කට කලින් විශාල අධ්‍යක්ෂ මෑණියන් පිළිබඳව මට අද කියන්න. මම 7 අවුරුද්දේ අපි ඉස්සෙල්ලා ශාන්ත බාලු බාලිකා විද්‍යාලේ කලා විෂය ධාරාවට නාට්‍ය හා රංග කලා විෂය හඳුන්වා දුන්නා. ඉතින් අපි මේ පළවෙනි කණ්ඩායම ඒ කරනකොට සුභාෂිනී ගුරු මෑණියන් තමයි අපිට ආවේ විෂය භාර ගුරුතුමිය හැටියට. ඉතින් අපිට විශාල හලෝ ඔක කියන්න යන්නේ අපිට ඇහෙනවා. අපිට ඇහෙනවා. විශාල දැනුම් සම්භාරයක් එදා අපිට ඒ විෂය දැනුම් සම්භාරයක් නාට්‍ය හා රංග කලාව පිළිබඳ ඒ තියෙන තාත්වික නාට්‍ය කලාව, ග්‍රීක නාට්‍ය කලාව, එතකොට සංස්කෘත නාට්‍ය කලාව, ගැමි නාටකය राज्य नमा नाट्य उलट पवा अपीट हमुवीम गुरु मैनियन हमुवीम ए अंगीम मम किसी अमतर पंक्ट ये अमतर ट्यूशन मम सुभाषिनी गुरु मैनियन गेन गति ඉතින් ඒ ලෙවල් වල වී සාමාර්ථයක් මට ලබා ගන්න හැකි වුණා. ඉතින් මේ වගේ විශිෂ්ට ප්‍රතිඵල අපි ලබා ගත්තා. ලබාගෙන ඒ අපි කුසලතා වර්ධනය කරමින් ළමා නාට්‍ය උළෙලවල් වලට අපිට සම්බන්ධ කළා ගුරු මෑණියන්. ඉතින් ඒ වගේ වටිනා අවස්ථාවක් අපිට ගුරු මෑණියන් ලබා දුන්නා. තත් අපේ ජීවිතේ සාර්ථකත්වයක් ලබලා තියෙනවා නම් ඒ අදිසාලම එදා වැටුනේ අපේ ඒ ලෙවල් විෂය ධාරාවත් එක්ක जननी बहुम स्तुति एतम सतोष अपीट कथा गन आडंबर मिस्तंगड़े क्रमसान लंगे गुरु जीवित ඒ සමස්ත අධ්‍යක්ෂීම් සමුදායත් එක්ක ඔබ විශ්‍රාම ගියාට පස්සේ අපූර්ව පොතක් එලි දක්වනවා. අපි ඒකත් කතා නොකර මේ වැඩසටහන අවසන් කරොත් මේක අංග සම්පූර්ණ නැහැ කියලා මට හිතෙනවා. පුංචි හැඳින්වීමක් කරමු. ඔව් මට ඇත්තටම ගුරුරුන්ට නම් වරුවයි කියන පොත මගේ ගුරු ජීවිතයේ අධ්‍යක්ෂීම් තමයි තියෙන්නේ. මම හිතනවා අධ්‍යාපන පද්ධතිය තුළ යම් යම් වෙනස්කම් කරන්න ඕන තැන් සහ ඒ මම මගේ අධ්‍යක්ෂින් තුලින් මම යම් සිද්ධි
ගොඩක් ඕකේ ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් සමාජයේ කොතනද වෙනස් වෙන්න ඕනේ කියන එක පොත කියවුවාම බොහෝ දෙනෙකුට දැනෙනවා. ඒ එක්තරා එක්තරා ආකාරයක විප්ලවීය ප්‍රවේශයක්. ඔව්. අපි ඇත්තටම අපි ආරාධනා කරන අපේ ප්‍රේක්ෂකයින්ටත් මේ පොත කියවන්න කියලා. මොකද ඒක ඊතරම් වටිනා පොතක්. ඔබතුමීගේ ඒ වසර ගණනක අත්දැකීම් ඉතාමත්ම අපූර්ව විදිහට ඒක ලියවිලා තියෙනවා. මං කැමතියි ඔබතුමීගේ පෞලේ තොරතුරු දැනගන්න. ඔව්. මං මුලින්ම කියන්න ඕනේ මගේ දයාබර සැමියා ගාමිණී හෙට්ටි ආරච්චි දැනට ඉක්මනින් නොහිතපු වෙලාවක නැති වුණා. මගේ දරුවෝ දෙන්න ප්‍රතිභා හෙට්ටි ආරච්චිත් ඇත්තටම ඇය ගණිත කතිකාචාර්යවරියක් හැටියට හිටියේ. දැන් නම් ස්වීඩ්නේ පදිංචි වෙලා ඉන්නේ. ඇයත් ටෙලිනාට්‍ය සම්මානනීය නිලියක් සහ පුතත් වීඩියෝ අධ්‍යක්ෂකවරයෙක් හැටියට කටයුතු කරනවා ශක්ති හෙට්ටි ආරච්චි. පුතා ලංකාවේ ඉන්නවා. පුතා ඉන්නවා. ඉතින් එයත් මේ ශේෂ්ත්‍රයේම තමයි ඉන්නේ. ඉතින් මට ගාමිණීගෙන් ඇත්තටම හරිම සහයෝගයක් ලැබුණා. සරණිලට එහෙමත් මතක ඇති. හවස මම පුහුණු වීම කරද්දී සමුගාක් හැම නාට්‍යයකටම ගාමිණී එනවා. උදව් කරනවා. ඉතින් ඒ පවුලේ අපි සහයෝගය ඇතුව අපි හැමදේම කරගත්තේ දරුවෝ එක්ක ඒගොල්ලන්ටත් උගන්වන ගමන් ඉස්කෝලෙත් උගන්වන ගමන් නාට්‍ය ශේෂ්ත්‍රෙත් ඉන්න ගමන් තමයි හැමදේම කරුවේ. ඉතින් මම හිතනවා අපේ ජීවිතේ අපි ඇත්තටම මම හුඟක් හැමතිස්සෙම මම ළමයින්ටත් කියන්නේ අපි කාලයෙන් ප්‍රයෝජන ගන්න ඕනේ. මම මේගොල්ලන්ටත් හරියට මම ළමයින්ටත් හුඟක් වෙලාවට කියන දෙයක් තමයි කාලේ නාස්ති කරන්න එපා කියන එක. මගේ ගුරු ජීවිතේදී මම ඒකත් කියන්න ඕනේ මම හුඟක් ඔය අපි විනෝදෙන් අපි ඉන්නවා ආචාර්ය මණ්ඩලයේ අපි. නමුත් හුඟක් වෙලාවට මම එක්ක පුස්තකාලේ එහෙම නැත්තම් මගේ ගුරු මේසේ මම පොතක් පතක් කියව දැන් මේගොල්ලන්ට විෂය උගන්වනකොට වුණත් මම පොත් කීපයක් කියවලා මම දන්න ඒක අප්ඩේට් කියන්නේ අපි යාවත් කාලීන වෙන්න ඕනේ. ඒ හැමතිස්සෙම පොත්පත් ඇසුරත් එක්ක තමයි මං හුඟක් වෙලාවට හිටියේ. මම හිතනවා ජීවිතේ අර කාලය කියන එක මැන්නේ කාල කළමනාකරණය කියන එක හරියට කරගන්න ඕනේ කියන එක. මගේ දරුවන්ටත් මගේ පාසල් දරුවන්ටත් මම හැමතිස්සෙම කියන්නේ ඒකයි. කාලය වටිනවා. ඉතින් මම හිතනවා මේ කාලයත් එක්ක මම කරපු බොහෝ දේ මට වටිනාකමක් දැනෙනවා. ඉතින් මම කාලේ නාස්ති කරේ නැහැ කියන එක. කාලය වටිනවා. නමුත් අපිටත් කාල වේලාව අවසන් වෙගෙන එනවා. අපි කැමති තවදුරටත් මේ කතා බහ කරන්නට තිබ්බනම් සුභාෂිනී හෙට්ටි ආරච්චි ගුරු මෑණියනේ ඔබතුමීට බොහොමත්ම ස්තුතියි. ඔබතුමගේ දරුවන් සමග ප්‍රියංගෙන් වෙන් වෙන්නට අපිට සිද්ධ වෙනවා. ඒක ඉතින් මේ ජීවිතයේ ස්වභාවයක්. නමුත් ඔබ ජීවිතයේ බොහොම සාර්ථක ගැහැණියක්, ඔබ සාර්ථක ගුරුවරියක්, විශාල ශිෂ්‍ය ප්‍රජාවකට දැනුම සම්පාදනය කරපු වචනේ පරිසමාප්ත අර්ථයේම දිසාපාමුක් පරපුරේ ගුරුවරියක්. අපේ ප්‍රණාමය අපි ඔබට පුදනවා. බොහොමත්ම ස්තුතියි මිස් අපේ සාකච්ඡාවට පැමිණියට. සරණේ බොහොමත්ම ස්තුතියි. ඔබත් ආඩම්බර දියණියක්. ඇත්තට මේ වගේ ගුරුවරියකගේ මේ ගුරු මෑණියෙක්ගේ ඒ පහසේ ඉන්නට ලැබීමම වාසනාවක්. ඔබගේ ගුරු දිවියත් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. හිතවතුනේ අපි දැන් ඔබගෙන් සමුගන්නටයි මේ සූදානම් වෙන්නේ. තවත් සද්දිනකින් මෙවැනිම ගුරුතරුවක් සමග අපි නැවතත් ඔබේ ආලින්දයට පැමිණෙනවා. එතෙක් ඔබ සැමට සුවදායක සතියක්.
ඔබට ඔහොම පිපී තිබුණට මල් අලවන්ත පහක් දෙන්න ආබබරින්දු මලත ලොලේ පිනි කඳුලේ නිතර රැඳී උන් බඹරින්දු ආල්පිරෝ මාගෙන දෙන්නත්ද ඉනවක් රූකඩ මඩුයාක පොලේ කෝලනු බේරුවට ලොලේ අල්පිරුමාගෙන දෙන්නත්ද ඉනවක් ආල්පිරුමාගෙන දෙන්නත්ද ඉනවක් පුරා මල් උතුරා කෝල දෙරිවි කුමරි වෙලා මල් හතක වරම ගන්න දෙතවනන්නා නිබඳ මගේ පිරුණු සෙනේ නුඹ නුදනි මල් මතලන්දු අල් පිරු මාගෙන දෙන්නත් ඉනවක් රූකඩ මඩුයක පොලේ කෝලනු ලොලේ අල්පිරුමාගෙන දෙන්නත් ඉනවක් අල්පිරුමාගෙන දෙන්නත් ඉනවක් රූකඩ මඩුයක පොලේ කෝලනු බේරුවට ලොලේ අල්පිරුමාගෙන දෙන්නත් ඉනවක්